ඇත්තටම එක දෙයක් කියන්න ඕනේ, මේ රටේ තව්හීද් ජමාත්, ඒ හිටපු ඉන්න ඔය හිස්බුල්ලා, එහෙම නැත්තම් අපේ ඔය ඉන්න ඔය රටේ ඉන්න බදුර්දීන්, මුජිබිර් රහමාන්, අසාත් සාලි, මේ සියලු දෙනා හරියටම හරි උන්ට ඕනේ හැම දේම කරගන්නවා. තව්හීද් ජමාත් උනුත් හරියටම හරි, මොකද උන්ට ඕනේ දේ කරගන්නවා. මේ අපේ රටේ ඉන්න රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, බැසිල් ගෝඨාභය, අනුර කුමාර, මේ වගේ ඉන්න දේශපාලුවන් හින්දා උන්ගේ තියෙන ඡන්ද ආසාව සහ උන්ට තියෙන බල කෑදරකම හින්දා මේ සියලුම දෙනා කරේ තව්හීද් ජමාත් වගේ අන්තවාදී කල්ලිවලට සහයෝගය දීපු එක එකෙකුටවත් කියන්න බෑ අපි මේවට සහයෝගය දුන්නේ නෑ කියලා. ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට, ලංකාවේ කලාව කරන ආධුනිකයෙක් විදියට ඇත්තටම ගොඩාක් දුකයි මේ රටේ මේ වෙලා තියෙන ව්‍යසනය ගැන. මේ වෙලාවේදීත් ඇත්තටම කියනවා නම් සති දෙකක් ගිහිලත් හිතට ලොකු අමාරුවක් තියෙනවා. මේ වෙලාවේදීත් කාටවත් කියන්න බෑ මේ සංවිධානවලට සහයෝගය දුන්නේ නෑ කියලා. මොකද නැත්තම් ඔය ෂරියා විශ්වවිද්‍යාල, එහෙම නැත්තම් ඔය කාත්තන්කුඩි කල්මුණේ වගේ ප්‍රදේශ ওই විදිහට ඩෙවලොප් වෙන්නේ නෑ ඔය අන්තවාදීන්ගේ. ඒ නිසා මේ හැම එකම වගේ යනවා. අපි ශ්‍රී ලාංකික පුරවැසිය විදිහට අපි තේරුම් ගන්න ඕනේ මුන්ට අපි ඡන්දෙ දුන්න හැම එකාටම අපි කරගත්ත වැරද්ද අපි තේරුම් ගන්න ඕනේ. එක දෙයක් කියන්න තියෙනවා ජ්‍යොතිෂයේ අයටත් වඩා එහයින් දෙයක් කියන්නම්. සංගීතයත් මම වායු සංගීත කණ්ඩායම සංගීත විජය සූරියත් කියෝ මේ කතාව. 225න් බේරුණොත් මේ රට අපිට ගලව ගන්න පුළුවන්. උන්ගෙන් බේරෙන්නේ නැතුව මේ රට තව්හීද් ජමාත් නෙමේ අන්තවාදී කිසිම එකෙක්ගෙන් බේර ගන්න හම්බෙන්නේ නැහැ 225න් බේර ගන්නකම්. ඒක තමයි මගේ මතය. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.